ආන්තරණාත්මක හියුමන් ඉමුනෝග්ලොබියුලින් ඖෂධ ජාවාරමට අදාළව අද දිනේදී ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ලට සහ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ඒ අනුව අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි වාර්තා වන්නේ. මේ වන විටත් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටිනවා. මෙම ඖෂධ ගනුදෙනුවට අදාළව මහමුලකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වෘත්ති හා සිවිල් සංවිධාන එකමුතුව අද CID ඉදිරිපිට අඛණ්ඩ සත්‍යාග්‍රහයක්ද ආරම්භ කළා. ආර්ථික ඝාතනයකට ආර්ථික අයුක්තියකට වගකීතු අමාත්‍යවරයෙක් මනුෂ්‍ය ඝාතන වැලකට මේ රටේ සෞඛ්‍ය පද්ධති විනාශ කිරීමට වගකීතු අමාත්‍යවරයෙකුට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. ඌට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ආවට පස්සේ එම් ස්ථානට නොපැමිණව උත්සාහ කරනවා නම් අත්තරණ ගැනීමේ වැලකීමේ නියෝග ලබා ගන්න මේ රටේ සියලුම සිවිල් පුරවැසියන්ගේ ඉවසීම සහ මේ මොහොතේ සිට මේ තත්ත්වය පරීක්ෂා කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ නිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කරනවා. වැඩ බලන දේශබඳු තෙන්නක ඉල්ලීමක් කරනවා. නීති අංශවලින් ලබාදී යදී උපදෙස් වලට අනුව තවදුරටත් වෙට්ටු දාන්න නැතුව මේ වගකීතු පිරිස නීති හමුවට ගෙනැල්ලා නීතියට ඉතුරු කොටස බාර දෙන්න. අනිවාර්යයෙන්ම මේ නඩුවේ ප්‍රධාන සැකකාරයා වංචාව කරපු එක්කෙනා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කේලිය රඹුක්වැල්ල. ඔව් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන්න ඕන. නැත්නම් මේ රටේ මහජනතාවත් එකතු කරගෙන මීට වඩා අපි පාරට බැහැලා උද්ඝෝෂණ කරන තත්වයට රජය අපිව ඒ තත්වයට පත් නොකර කරුණා කළා කේලිය රඹුක්වැල්ලව අත්අඩංගුවට ගන්න. මෙ අතර හියුමන් ඉමුනෝග්ලොබියුලින් ඖෂධ වංචාවට අදාළව හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් නියෝගයකට අනුවයි. මෙ අතර වෛද්‍යවරුන්ට ලබා දුන් ඩැට් දීමනාව තමන්ටද ලබා දෙන ලෙස බල කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය හෙට යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමා තේරුම් ගන්න ඕනේ අපිට තියෙන්නේ බඩ සම්බන්ධව ප්‍රශ්නයක්. අපිට තියෙන්නේ ජීවත් වීම සම්බන්ධව ප්‍රශ්නයක්. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ රටේ ජනාධිපතිවරු හදන්න අගමැතිවරු හදන්න ආණ්ඩු වී කරන්න. ඒ නිසා අපිට තියෙන ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න ඔබතුමාට ඕනේ තරම් කාලය තියෙනවා. අනිත් සංගම් කියන ඒවාට ඇහුම්කන් දුන්නා වගේ අපිටත් ඇහුම්කන් දෙන්න. අපි එසේ ලබා නොදුන්නොත් හෙට දිනේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාවලියට යනවා. හෙට දවසත් යම් කිසි හේකින් ඔබතුමා මේ සම්බන්ධයෙන් ඇහුම්කන් දීමක් නොකළොත් අපි අඛණ්ඩ වැඩ වර්ජිනයකට යන්නේ ඒකාබද්ධ වෘත්ති සමිතිය හැටියට තීරණය කරනවා. අපි හෙට දින වෘත්ති ක්‍රියාමාර්ගයත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. නමුත් අපි මේ වන විට අපි තෝරන ලද ක්‍රියාමාර්ග ගණනාවක් ජනතාව අතර ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒකට උත්තර දෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපි තෝරලා තියෙන ආකාරයට පෙබරවාරි මාසේ 14 වෙනිදා දෙවැන්ත ක්‍රියාමාර්ගයකට යනවා. පටු දේශපාලන න්‍යාය පත්‍රයන් ඔස්සේ ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නායකින් කිහිප දෙනෙකුට සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෛද්‍ය නොවන කාර්ය මණ්ඩලවල අභිමානීය විනාශ කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනොයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.